සියලු දෙනාම කාලකන්. ඒ වගේම තමයි සාමකාමීව තමයි අදහස් ප්‍රකාශ කරපු තරුණයෙක්ගේ තියෙන ශක්තිය අවබෝධ කරගත්තේ නැති ඒ තරුණේ බලහීන තරුණේ එහෙම නැත්නම් ඒ තරුණයට කිසිම දෙයක් කරගන්න බෑ හඩක් දරන්න බෑ කියලා එම හිතපු උඹලා මෝඩයි සහ කාලකන්නි. ඒ වගේම තමයි මේ රටේ මේ වර්තමානයේ සියලුම ජනතාව එහෙම නැත්නම් ජනතාවගේ අති බහුතරයක් ඒක අත් අසරණ දුප්පත් පුද්ගලයන් ඉඳලා මධ්‍යම පාතික ඉහළ මධ්‍යම පාතික දක්වාම මේ මිනිස්සු විඳින අන්ත දුක පේන්නේ නැතුව ඒවට පිළිතුරු හොයන්නේ නැතුව ඒ මිනිස්සුන්ට වහසිබස් දෙදමි ඒ මිනිස්සු මෝඩයෝ කියලා හිතමි මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතමි මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි ගාලු මෝදර පිටියේ කතා කරේ වෙනත් කතායක ප්‍රශ්නයක් උදකලා වෙච්ච ප්‍රශ්නයක් කියලා හිතමි තමන්ගේ හැකියාවන් පිළිබඳ ජනතාවගෙන් ගත්ත බලය ආරක්ෂාව තමයි ජවල් වටේට දාගෙන කම්බි බටවල් දාගෙන තාප්ප ගහගෙන ඒ වස්සක වෙලා ඡණ්ඩි වගේ හිටපු මේ රටේ මිනිස්සුන්ගේ ශක්තිය මේ රටේ මිනිස්සුන්ගේ බලය ජනතා බලය අවතක්සේරුට ලක් කරපු උබල තමයි කාලපත්තු ඉතින් මේ රට හදන්න පුළුවන් රටක් මේ රට හදන්න පුළුවන් මේ මජර පද්ධතියෙන් ඈත් වෙලා කවුරු කියන්න මේ පද්ධතිය ඇතුළත දූෂිතයෙක් බවට පත් වෙන මේ පද්ධතිය වෙනස් කරලා රටට ගැලපෙන අනාගතයට යන්න පුළුවන් දියුණු රටක් බවට පත් වෙන්න පුළුවන් දේශපාලන පද්ධතියක් ආර්ථික ක්‍රමයක් බිහි කරලා මේ රට ගොඩනගා අවශ්‍ය ශක්තිය ලබා ගන්න මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා කියලා මේ දවස් දෙක තුන ඇතුළත ඔප්පු වෙලා ඉවරයි ඔප්පු කරලා පෙන්නුවා. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ රට තවත් දෙවිලක් කරන්නේ නැතුව මේ රට තවත් අගාධයට දාන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තවත් විනාශ කරන්නේ නැතුව මේ ක්‍රමය ඔයාලා ඇත්තටම රටට ආදරේ නැහැ. ඇත්තටම රටට ආදරය කරනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරය කරනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ගේ බිම්මට්ටමේ රටේ මිනිස්සුන්ගේ හදවත ගැහෙන සත්‍යය උඹලට ඇත්තටම දැනෙනවා නම් ඇත්තටම ඇහෙනවා නම් කරන්න තියෙන්නේ බල්ලෙක්ගේ එලිච්ච මැක්කෙක් වගේ මේ බලය අල්ලගෙන මේ බලය අතාරින්නේ නැතුව මේවැය තියෙන වරප්‍රසාද භුක්ති විඳින්න තමන්ට ලැබිලා තියෙන නිලබලයෙන් ලැබිලා තියෙන ආරක්ෂාව පාවිච්චි කරමින් ජනතාවට පහර දෙමින් ජනතාවගේ හඬ යටපත් කරමින් ජනතාව විනාශ කරමින් පිළිමරමින් මේ යන ගමන නවත්තපල්ලා නවත්තලා මේ රටක හොද පද්ධතියක් හදන්න උදව් වෙනවා. ඒ පද්ධතිය ඇතුළට ඇවිල්ලා මිනිස්සු උඹලව පිළිගන්නවා නම් ඒ පද්ධතිය ඇතුළට ඇවිල්ලා මිනිස්සු උඹලව නැවතත් පිළිගන්නවා නම් ඒ රටට ගැළපෙන පද්ධතිය ඇතුළේ දූෂණය කරන්න මේ විනාශ කරන්න බැරි මේ රටේ දේව සම්පත් කොල්ල කරන්න බැරි පද්ධතියක් ඇතුලේ නැවත වැඩ කරන්න මේ රටේ පුරව සිද්ධියට සූදානම් වෙන්නලා නැත්නම් ඔය බලය අතහැරලා මේ රටේ මිනිස්සු ප්‍රති බහුතරයක් මිනිස්සුන්ට මේ රට ගොඩනගන්න අවස්ථාවක් අදලා දීපන්න කියලා තමයි කියන්න තියෙන්නේ.